සහෘදා විශේෂාංගය තමයි මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නව හැමදාමත් අපිත් එක්ක එකතු වෙන බොහොම ආදරණීය චරිතයක්. ඔබ කැමති, ඔබ දැන කියා ගන්න කැමති, ඒ වගේම තමයි ඔබ ජීවිතයට යමක් එකතු කර ගන්න කැමති බොහොම වටිනා කියන චරිතයක් තමයි හැමදාමත් උදායරේ සහෘදයාත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අද දවසේදීත් විශේෂයෙන්ම අපි සූදානම් වෙනවා මේ කතාබහ තුළින් ඔබට මේ නිර්මාණශීලීත්වය, නිර්මාණකරණය, නිදහස් නිර්මාණකරණය, ඒ වගේම ලේඛනය කියන කාරණාවන් සම්බන්ධව ටිකක් වැඩිපුර කතා බහ කරන්න. ඒ වගේම තමයි තමන්ගේ ජීවන අත්දැකීම් වලට මේ කතාවක් තුළින් කියවීම තුළින් මොන වගේ දෙයක්ද ගන්න තියෙන්නේ සහ තමන්ගේ ජීවන අත්දැකීම කොහොමද තව කෙනෙක් ලියන කතාවක් එක්ක ගලපගන්නේ, එසේ ගලප ගන්න ඕනේද සහ ඒ ගැළපීම තුළදී අපිට මුණපාන්න සිද්ධ වෙන්නේ මොන වගේ කරුණු කාරණාද. ඒත් එක්කම තමයි වර්තමාන සමාජය වෙනකොට මේ කලාංගවලට හිමි වෙලා තියෙන තැන මොන වගේ තැනක්ද, විශේෂයෙන්ම මේ නවකතාව කියන දෙයට. මෙන්න මේ දේවල් පිළිබඳව අද දවසේදී අපි මේ අඩහෝරාව ඔබ වෙනුවෙන් මෙන් කරන්න සූදානම් කතා කරන්න. මොකද මේ දේවල් තරමක් වියැකී යන කාලෙක තමයි අපි ජීවත් වෙන්නේ. කොහොම නමුත් අපේ මතු පරපුරට මේ කලාංගවල තියෙන වටිනාකම හෙළිදරව් කරන පෙරැත්ත නිමිති කරගෙන තමයි අද දවසේ මේ කතාව අපි ඔබ වෙනුවෙන් තිරණය කරන්නේ මේ අපූරු සහෘදයාත් එක්ක එකතු වෙලා. එසේනම් අද දවසේ අපේ සහෘදයාව බොහොම ආදරෙන් ගෞරවෙන් පිළිගනු ලබනවා ප්‍රවීණ මාධ්‍යවේදී ලේඛක පරාක්‍රම ඒකනායක මහත්මයා. අයබෝන් සුබෝදෑසන. සුබෝදෑසන. කොහොමද මේ දවස්වල විස්තර? මේ දවස්වල ඉතින් කාලය ගෙවිගෙන යනවා. කොරන්ටයින් එක සාමාන්‍ය විදිහට සාමාන්‍ය විදිහට බවට පත් වෙලා තියෙනවා. හොඳයි. පසුගිය දවසක මේ හතර දෙනෙක් කුමාරවරු දොරට වැඩම සිද්ධ වුණා. අපි පොඩ්ඩක් කියමු ඒක ගැන. හතර දෙනෙක් කුමාරවරු කියන්නේ මම හිතන්නේ අවුරුදු තුනක් විතර තිස්සේ ලියපු නවකතාවක්. ඒකේ මම කියන්න උත්සාහ කරේ මේ එක්තරා යුග දෙකක්, දශක දෙකක්, ඒ කියන්නේ 2000 වසරේ ඉඳලා 2015 වෙනකන් ලංකාව ඇතුලේ තිබුණු සමාජය ඇතුලේ ක්‍රියාත්මක වුණු ජීවිත කොහොමද ක්‍රියාත්මක වුණේ, එහෙම නැත්නම් මනුස්ස සම්බන්ධකම් කොහොමද ක්‍රියාත්මක වුණේ කියන එක. ඒකට මම කතාව ගොඩ නැගීම උදෙසා කොළඹින් පිටත තරුණියක් කොළඹට ආවම ඒ වෘත්තිය කරන්න ගියාම සහ ඒ එක එක තමන්ගේ අරමුණු සඳහා යද්දි කොහොමද තමන්ගේ ජීවිතයට මූණ දෙන්න සිද්ධ වෙච්ච දේවල් වලට මූණ දෙන්න කියන එක සහ ඒ තමයි දැන් ගොඩක් අය කැමති ජනප්‍රිය වෙන්න. ඒ ජනප්‍රිය වෙන්න ගත්ත මාර්ගම හරිද, එහෙම නැත්නම් ඒකෙන් ආපහු එන්නේ ජනප්‍රියත්වයේද, එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ ඛේදවාචකයේද කියන එක තමයි මම උත්සාහ කරේ හතර දෙනෙක් කුමාරවරු කියලා කියන කතාවෙන්. මේකේ හතර දෙනෙක් කුමාරවරු කියන්නේ මේ එයාට එයා යන ගමනේදී හම්බ වෙන හතර දෙනෙක් පිළිබඳව. තර එක එක සංදිස්ථානවලදී හම්බ වෙන තමන්ගේ වෘත්තියේදී හම්බ වෙන හතර දෙනෙක් ගැන තමයි තියෙන්නේ. ඒකට තමයි හතර දෙනෙක් කුමාරවරු කියලා මම දැම්මේ. ඔය කතාව අපි කියනවට වැඩිය කියවුවාම තමයි කතා රසය අපිට දැනෙන්නේ. එනිසා ඔබට ආදරෙන් ආරාධනා කරනවා මේ පොත අනිවාර්යෙන්ම කියවන්න කියලා. මොකද කොළඹට ආපු ඒ තරුණියගේ ගමන තුලින් ඔබට ගන්න බොහෝ දේවල් තියෙනවා සහ ඒ ගමනේ දිවෙන කතාපුවතින් අපිට අපේ අපි මේ දුවන ගමනේ චිත්‍රනාමුත් අපිට මවා ගන්න හැකියාවක් තියෙනවා සහ වෙනස් විය යුත්තේ කෙසේද, වෙනස් වෙන්න ඕනේ තැන් මොනවද, මෙන්න මේ දේවල් බොහොම අපූර්වට ඔබට කියන බොහොම අපූරු කතා සංග්‍රහයක්. ඒත් එක්කම තමයි දැන් මට කතා කරන්න අද දවසේදී විශේෂම අවස්ථාව ඕන කරන්නේ මේ නවකතාව කියන කලාංගය සම්බන්ධයෙන්. දැන් ඔබ දන්නවා, ඒ වගේම අපිව බලාගෙන ඉන්න පිරිසත් දන්නවා මේ මාටින් වික්‍රමසිංහ, කේ ජයතිලක, ජී බී සේනානායකයන්, එදිරිවීර සරච්චන්ද්‍ර, මෙන්න මේ අයගේ විවිධත්වය තුළින් නිර්මාණය වුණු අපූරු අනන්‍යතාවයක් තමයි මේ නවකතාව කියලා කියන්නේ. අපි තවමත් ඒ යුගයන් වලට ආදරය, ඒ කතා රසයන් වලට, ඒ අර්ථ රසයන් වලට, ඒ සියලු දෙයට අපි ආදරය කරනවා. නවකතාව කියන කලාංගය ඒ කාලේ ඉඳන් බොහොම ජනප්‍රියයි. සිනමාවට කලින් ගත්තොත් එහෙම ඉතාමත්ම ජනප්‍රියයි. හැබැයි මට හිතෙනවා කාලීන සමාජය වෙනකොට ඒ ජනප්‍රියත්වය වියැකිලා ගිහිල්ලාද කියලා අදහසක් තියෙනවද ඒක ගැන? මෙහෙමයි, අපි කියවීම කියන එක ගත්තම් කියවීමෙන් අපි පරිකල්පනය කරන්න පුරුදු වෙනවා. අපි හැම වෙලේම බලන්නේ
කියවන දේ තුල තියෙන විෂුවලයිස් කරගන්න ඕල්වේ කොහොමද මේ ගම කොහොමද මේ චරිතය උසද මහතද කොටද කියන එක ගන්න. ඒ කියවීම තුල තමයි ඒක අපිට එන්නේ. එතකොට දැන් අපි කියමු දැන් සංදේශ කාව්‍යයක් කියවුවොත් අපිට ඒකේ විෂුවලි එක දැන් බලන්න බෑනේ. දැන් බලන්න බෑ. එහෙනම් අපිට ඒක වෙන්නේ අපි හිතලු අපේ ජීවිතයේ තියෙන දැනුම පරිමාණය මත තමයි අපි හැම වෙලේම අපේ විෂුවල් එක මවාගන්නේ. දැන් අපිට හම්බ වෙන ගෑනු මිනිස්සු දැන් ගම්පෙරළියේ මාතෘකාව සිංහ මාතේ ගම්පෙරළිය ගත්තොත් ඔයා දකින්න නන්දයි මන් දකින්න නන්දයි දෙන්නේ. ඒ කියන්නේ මට හම්බිච්ච ගෑන ළමයින්ගේ සුරූපය තමයි මම මගේ නන්දර දාගන්නේ. සමාන කරගන්න. ඔයාට හම්බිච්ච අය තමයි දාගන්නේ. පියලුත් එහෙමයි. ඒකෝට දැන් මේකෙන් අපේ ජීවිතවලට මේ පරිකල්පනීය අවශ්‍යතාවය වැඩි වෙනවා. එතකොට අපිට හිතන්න වෙන ප්‍රමාණය වැඩි. අපි විඳින ප්‍රමාණය වැඩි නවකතාව කියන්නේ. නවකතාව කියවල ඉවරලා අපි විඳින්න පටන් ගන්නවා. දැන් ගොළුවත වෙදී ධම්මිය විඳින්න පටන් ගන්නවා. අපි හොයනවා අපේ ජීවිත ඇතුලේ ධම්මිය. ධම්මි කෙනෙක්ව. අපි හොයනවා දැන් හොඳම උදාහරණය තමයි මේ වෙනකොට ලංකාවේ වැඩිපුර හොයමින් ඉන්නේ යසෝදරානේ. ඔව්. යසෝදරා වගේ ගෑනු ළමයි. තමන් බඳින්න ඕන කියලා හිතනවා. හැබැයි ඒක කොහෙද? අපි හිතන යසෝදරා කොහෙද ඉන්නේ? අපි ඒ යසෝදරා හදාගෙන තියෙන යසෝදරා වත කියවලන්නේ. ඒ යසෝදරා වතේ ඉන්න යසෝදරාව තමයි අපි බුදුහාම සිද්ධාර්ථ කුමාරයාගේ යසෝදරා කියලා හිතන්නේ. සමහර විට එයා ඊට වඩා හාත්පසින් වෙනත් ඊට වඩා දැනුමත් කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්තම් අපි අර දැන් යසෝදරා වත ලියපු කෙනා පිළිපිටියේ දේවීනි ලියන්නේ. එයා ලියපු එක එයාගේ හැඟීම එයා මෙවිච්ච දේ එයාගේ වේදනාව නේද තියෙන්නේ. ඒකට ඒක බුදුහාඳුරුගේ සිද්ධාර්ථ කුමාරයාගේ කතාවට දාලා හදලා මම විශ්වාස කරන්නේ එහෙම. සහ ඒක එතකොට දැන් ඒ පරිකල්පනේ අපේ ජීවිතේ අපි හොයන්න එච්චර පොළඹවනවා. චෝදරා කෙනෙක් හොයාගෙන නැත්නම් දැන් නන්දා දැන් මේ නන්දා කෙනෙක් හොයන්නේ නැහනේ අපි. ඔව්. අපි නන්දාව මතක් කරන්නේ ලියුම් ටික මේ අල්මාරියට දැම්මා කියලා. ඔව්. එතනින් ධම්මේ සුදත්ත බූට් එක තිබ්බයි කියලා. ඔතනින් නවත්වනවා. එතනින් එහාට හොයන්නේ අපි එක තැනකදී නතර වෙනවා. හැබැයි අපි හොයනවා ඉස්කෝලේ යනකොට ධම්මේ වගේ කෙල්ලෙක්. ඔව්. හැබැයි නන්දා වගේ කෙල්ලෙක් හොයන්නේ නැහැ කවුරුත්. ඒකට දැන් ඒව වෙනස්. ඒකට තමයි අපිට දැනෙන පරිමාණයන් එක තමයි ඒක වෙන්නේ. හැබැයි ඒව ජීවත් වෙනවා අපේ ජීවිතය. උදාහරණ විදිහට ජීවත් වෙනවා. එතකොට දැන් වෙනකොට දැන් ඉන්න අපි සමාජයේ තියෙන විෂුවලයිස් සමාජයන්ට ඕන දෙයක් බලන්න පුළුවන්. ඕන දෙයක් රූපයට සීමා වෙලා තියෙනවා. රූපයට සීමා වෙලා. රූපය විතරයි බලන්නේ. අපි රූපේ කියන එක රීඩින්නේ. කියන්නේ අපි රූප කියවන්න ඉගෙන ගන්නවා. අපේ රටේ සමාජයේ රූප කියවීමක් නැහැ. අපි රූප කියවන්න දන්නේ නැහැ. මොකද තමයි රූප කියවන්න අපි දන්නේ නැහැ. කියන්නේ අපි හිතනවා පේන දේ තමයි රූපේ කියලා. රූපේ කියන්නේ ඒක නෙවෙයි. ඒක ඇතුලේ තියෙනවා. තව රීඩබල් ගොඩාක් දේවල් තියෙනවා. ඒ අපි දකින්න දේ ඇතුලේ මොනවාද තව අපිට කියව ගන්න තියෙන්නේ. ඒකට තමයි අපි ඒක ඇතුලේ තියෙන අර්ථය තේරුම් ගන්න ඕන. එතකොට දැන් ඔය අපි දැන් එතකොට දැන් නවකතාවකත් අපි හොයන්නේ අර බලලා බැලුවම තේරෙන දේ. බැලුවම තේරෙන කියන්නේ තමන්ට තමන් හොයන්නේ කියවලා ඒ දැනෙන දේ තමන් හිතන රූප ටික තියෙනවා නම් ඒක තමයි නවකතාව කියලා මේ වෙනකොට තියෙන. එතකොට ඉස්සර එහෙම එකක් තිබුණේ ඉස්සර විෂුවලි කියන එකක් තිබ්බේ නැහැ. සියලු දේවල් අපිට එක්ක අපිට අහන්න තිබ්බ රේඩියෝ එකක් විතරනේ. එතකොට රේඩියෝ එකෙන් ඇහෙන්නත් අපිට ආපව පරිකල්පනය. එතකොට අපි නවකතාව තියෙන එකත් එක්ක අපේ ජීවිත බද්ධ කරගන්න හැම වෙලේම. ඉස්සර වික්‍රමසිංහ මහත්තයා තු සරච්චන්ද මහත්තයාගේ ජයතිලක මහත්තයාගේ සේ මහකම සේකරගේ ඒ කරුණාසෙන් ජයලජ්ජේ සන්නස් කියලා දක්වාම එන ටිකේ ඔක්කොම ඊගේ ඔය අතර කීප දෙනෙක් මග ඇරෙන අවස්ථාවක් තියෙනවා. ඔව් මග ඇරෙනවා නවන සේකර මහත්තයා මග ඇරෙනවා. පියදාස සිරිසේන මහත්තයා මග ඇරෙනවා. ඒ කට්ටිය මග ඇරෙනවා. හැබැයි ඒවා නම් අර ඒව මග ඇරෙනවා කියන්නේ මේ ඒව ගැන ලොකු කතිකාවක් නැති නොවන නිසා. හැබැයි පසු කාලීනව ඒක වමේ වාමාංශික කට්ටිය එහෙම ඒව කතා කරා. මේක මෙහෙම එකක් වෙන්නේ නැති කියලා. අද පවාති ප්‍රියදාසිරි සේනගේ කැලහඳ විතරනේ දන්නේ. අනිත් ඒවා ගැන හිතන්නේ. හිතන්නේ. එක්කෝ ඒවා හරියන්නේ නැහැ කියලා හිතනවා. හැබැයි මේවා ගැන අර ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඉතිහාස සාහිත්‍ය කියවන මිනිස්සු සාහිත්‍ය පිළිබඳව අපේ ඔළුවට දාන්න දෙයක් තියෙනවා දැන්. මම තරුණෙක් වෙලා හරි මම ওই සාහිත්‍ය ගැන දැනුම තියෙන කාලේ එනකොට මට ඔළුවට දාන දේ පස්සේනේ මං යන්නේ. මට කියනවා මාටින් ක්‍රොපින් හොඳයි කියලා. ඒකට මං එයාගේ පොත් විතරක් කියවනවා. පොත් විතරක් කියවනවා. ජයතිලක මහත්තයා හොඳයි කියනවා. ජයතිලක මහත්තයාගේ චරිත තුනක් විතරයි අපි දන්නේ. චරිත තුනක් තියෙනවා ආනි. සේකර මහත්තයාගේ තුම්බන් හන්දියයි ප්‍රබුද්ධයි. එහෙම නෙන්නේ. සරණසේන දයාලත්ගේ ගොළුහත්. ඒවා හොඳ පොතුත් තියෙනවා දයාලත් මහත්තයාගේ. සන්නස්තිලගේ වස්සානසේන.
ඔය ටික තමයි අපි ඔළුවේ තාම තියෙන්නේ. ඕකෙන් එහාට තියෙන පොත් ගැන විමර්ශනය කරන කියවන්න නෑ ලංකාවේ මං හිතන්නේ. හරි අඩුයි. අඩුයි. එතකොට දැන් මේ යුගයේ වෙනකොට ඊට පස්සේ එනවා සුජීවගේ පොත් එනවා. ඒ සහ ඊට පස්සේ එන සමාජයේ තනිකරම එන්නේ මේ 88 89 දී සිදුවෙන ඛේදවාචකයෙන් මෙහාට හැදෙන සමාජය ඔක්කොම හැදෙන්නේ වෙන ආකෘතියකට. ආකෘතියකට මට හිතෙන එතන නවකතාව ඉවර වෙනවද කියලා. නවකතාව ඒ කියන්නේ අර අපි හිතන නවකතාව ඉවර වෙනවා. අපි හිතන නවකතාව ඒක අපි හිතන පරිකල්පණයට තියෙන නවකතාව ඉවර වෙලා කියවීමට තියෙන නවකතාව වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් ඔය පිටරට නම් තියෙන දැන් දීර්ඝ දුම්රිය ගමනක් යනකොට ස්ටේෂන් එකේ පොතක් අරගෙන ගිහිල්ලා කියවලා ඊළඟ ස්ටේෂන් බහින තැනින් පොත බක්කියට දාලා යන්න පුළුවන් තැනකට අපි ඔය කියන යනවා කතාව දැන්. සහ ඒක ඒක හසුරවන්න පුළුවන් ඒවා එන්නේ නැහැ නේ. ඒ කියන්නේ 94 එනවා පෞද්ගලික මාධ්‍ය. එතකොට ඒ වගේ තියෙන සින්දු. ඊට පස්සේ පෞද්ගලික රූපවාහිනී නාලිකා. එතකොට ඒ වගේ තියෙන වෙන ආකෘතියක ඒවා වෙන්න ඕන දේවල් කියන්නේ. ඊට පස්සේ ෆෝන් එක එනවා, අන්තර්ජාලය එනවා. මේ ඔක්කොම ආවට පස්සේ පොත කියවන්නේ ඇයි කියන තැනට එනවා. පොත කියවනවා. පොත කියවන්නේ නිකන් අර විනෝදාස්වාදයේ සඳහා කියවනවා වගේ එකක්. පොතක් ඇයි අපි අතේ තියාගන්නේ කියන තැනට එනවා. ඒ වගේ තැනකට එනවා. එතකොට ඊට පස්සේ එනවා වෙළඳපොළ. හැත්තහතේ විරුතාර්ථිකේ ආවට 77 විරුතාර්ථිකේ නැගිටින්න පටන් ගන්න 2000 වගේ. ඒතකොට විකුණන දේවල් විතරයි එන්නේ. ඒතකොට විකිනන ඒවට ලියනවා. විකිනෙන්න ලියනවා. ඒ ලියන විකිනෙන්න ලියන ඒවා ලියන්න ගියාම සමහර අය තමන් ජීවත් වෙලත් නැහැ එච්චර කාලයක්. හැබැයි 100ක් ලියලා දිනවා. 150ක් ලියලා දිනවා. එහෙම. මේක චෝදනාවක් නෙමෙයි. හැබැයි අපි හිතන්න ඕනේ. ඔව් ඒක තමයි. එහෙම නවකතාවක් එච්චර ඉක්මනට එහෙම කාලෙකින් අපිට ලියලා ඉවර කරන්න පුළුවන්. දැන් ඔබතුමාට මේ හතර දෙනෙක් කුමාරවරු කෘතියම ලියන්න වසර 3ක් ගත වුණා. එහෙම කීය මාසෙන් දෙකෙන් පොත් දෙක තුනක් එකපාර ලියන්න අමාරුයි මට හිතන විදිහට. මොකද ප්‍රස්තුතය, ඒ වස්තු බීජය, ඒ පසුබිම කතාවේ මේ හැමදේම චරිත මේ දේවල් නවකතා කරුවා පවා නිර්මාණය කරගන්න ඕනේ. ඉස්සල්ලාම ඔහු ඔහුගේ කතාව විඳින්න ඕනේ. ඔහු ඇය එතනදී එතකොට දැන් මේක ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි ජීව ලංකාවේ ඉගෙන ගන්න තැන් නැහැ නේද? නවකතාවක් ගැන ඉගෙන ගන්න හරි පරිකල්පනය ඉගෙන ගන්න හරි තැන් නැහැ. يعني කවුරු හරි එක්ක කතා කරුත් එමෙ දැන් මං කිව්වොත් මේමයි මේමයි කියන මං පඬිතයා වෙනවා. එතනින් ඉවරයි මම. එහෙම නැත්නම් කුලක හැදිලා දිනවා. මේ පෙරාදිනී කුලකේ මෙයා මේකේ මේකේ කිකිය කියනවා. උඩ ඒ පරිකල්පනීය අවස්ථාව අහිමි වෙලා දෙනවා. දැන් දැන් අකුරු ලියන්න පුළුවන් ඕන එක්කෙනෙකුට ලියන්න පුළුවන් කියලා හිතන්නේ. පුළුවන් ලියන්න. අකුරු ලියන්න පුළුවන්. කතාවකුත් ලියන්න පුළුවන්. හැබැයි ඒ කතාව කොයිතරම් සාරගර්භද එහෙම නැත්නම් හරවත්ද කියන එකේ ප්‍රශ්නේ තමයි හොයාගන්න. ගැටලුව තියෙන. ඔව් දැන් කියව දැන් පොතක් සාමාන්‍යයෙන් කියන්නේ පොතක් කියවල ඉවරලා එළිය බිම දිබ්බට පස්සේ එයා වෙනස් වෙන්න ඕන කියන. දැන් වෙනස් වෙනවද? කියන ප්‍රශ්නේ නෑ. ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා මේ මතය තිබුණට දැන් ඇත්තටම එතන ප්‍රශ්නාර්ථයක් තමයි තියෙන්නේ. මොකද කියවිය යුත්තේ මොනවද කියලාවත් තෝරා ගැනීමට තරම් මිනිසුන්ගේ මානසිකත්වය හොඳ මට්ටමක තියනවා කියලා මම හිතන්නේ නැහැ. මොකද ඒකට මං හිතන්නේ සමාජයම පුද්ගලයා මේ තත්ත්වයට ඇදලා දාලා තියෙනවා. ඒක වෙනස් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. කොහොම කොහොම හරි පොඩ පොඩ හරි ඇත්තටම මේ වගේ වටිනා කියන අදහස් ඇත්තටම වටිනවා. මොකද ඒවැනි අදහස් වලින් තමයි අපේ මනසේ මේ රැඳිලා තියෙන විකෘතිතාවයන් අපිට සූපත් කරගන්න අවස්ථාව තියෙන්නේ. කොහොම නමුත් දැන් තව දෙයක් අහන්න ඕනේ. දැන් මේ දැන් ගොඩක් අය මේ පොත් ලියනවා සම්මාන ගන්න බලාපොරොත්තුෙන්. එහෙමත් නැත්නම් ජනප්‍රිය වෙන්න බලාපොරොත්තුෙන් ගොඩක් අය මේ රැල්ලට පොත් ලියන කලාව බිහි වෙලා තියෙනවා. කොහොම නමුත් ඒ නිසා මේ නව ඒ කාලේ නවකතාව ඔබ කියන නවකතාව ක්‍රමක්‍රමෙන් ෂෙයර් වීගෙන යන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. කොහොම නමුත් අපි දැන් ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් පොතක් ඔබතුමන්ලා ලිව්වොත් එහෙම ඒ පොතට සමහර වෙලාවට ਵਿਚාර එන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ විවේචන එන්න පුළුවන් සහ පුද්ගලයින්ගේ පාඨකයින්ගේ රසිකත්වය තරම්ම නොතිබෙන්න පුළුවන්. හැබැයි දැන් නිශ්ශංක විජේමානලා ගත්තොත් එහෙම සෑහෙන පොත් ප්‍රමාණයක් අලෙවි වෙනවා. ලියන්නේ කොච්චරද සෑහෙන පිටපත් ප්‍රමාණයක් අලෙවි වෙනවා. එතකොට මෙතන ඇත්තටම මෙතන හැදෙන්න ඕනේ පාඨකයාද, එහෙම නැත්නම් ලේඛකයාද, කොතනද වැරද්ද තියෙන්නේ? අපි සමාජයේ කොතනින්ද පටන් ගන්න ඕනේ ඒක? දැන් දැන් නිසංග විජේමාන්න ගැන කිව්වොත් නිසංග විජේමාන්න ඉන්නේ මේ මාපාකඩනේ ඌව පළාතේ. ඌව පළාතේ. සහ ඔහුට තියෙන අත්දැකීම් වැඩි ඔහුගේ සමාජයත් එක්ක නේ. ඒ ගමේ පරිසරය සමාජයක් නෙවෙයි තාම මධ්‍යම පාන්තික සහ බොහෝ වයස් සම්බන්ධතා කරන ඔය වගේ එකක් තියෙනවා. ගෝවිකම් කරන. ඒවත් එක්ක එන අත්දැකීම් ටික තමයි තියෙන්නේ නිසංග විජේමාන්න. නිසංග විජේමාන්න මහත්තයාගේ පොත් ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි ඒ අත්දැකීම් මේ එළියට නැහැ.
මං හිතන එළියට නෑ සහ ඔහුගේ භාෂා රටාව මේ ලියන විදිහ ඒව ඔක්කොම මේ මේ එළියේ ඉන්නේ කියන අපි මාටින් ක්‍රුසිං මහත්තයලා ඒ ලියපු පැටර්න් එකක්නේ එතකොට ඒ විදිහට සහ ඔහුගේ කතන්දර ඉතාම සූක්ෂමව ඔහු මෙහෙවනවා මේ මිනිසුන්ගේ ජීවිත ඇතුළට ජීවිත ඇතුළට ඒ ජීවිත ඇතුළ කියවන කෙනාගේ ජීවිතය ඇතුළේ එක නෙමෙයි ඒක එළියේ තියෙන ඒ එළියේ තියෙන එක තමයි ගන්න يعني සමා දැන් අද අපි කිමු දැන් සුජීව ප්‍රසන්නාරත් එක මතක් ගත්තම තියෙන එක නෙමෙයි තියෙන ඒක ජීවිතය ඒ කියන්නේ දැන් ගාමන් ගෑල්ලමෙන් ගත්තොත් එයාගේ ජීවිතේ දීලා තියෙන ඒ ආදරේ විරහව විරහවයි තමයි තියෙන අරයාගේ එහෙම නෑ ඒ තියෙනවා ඒක හැබැයි එයා ඒක ජීවිත අත්දැකීම අර ඉතාම සූක්ෂම විදියට යොමු කරලා තියෙනවා එතකොට දැන් ඒක සුජීව මේ පොත් දෙකම හොඳට නිස්සංග මහත්තයාගේ පොත විකිණෙනවා කියන ප්‍රමාණයට වඩා ඇතැම් සුජීව ප්‍රසන්නාච්චි විකිණෙනවා ඒක ලංකාවේ ප්‍රශ්නයක් ප්‍රශ්නයක් ඔය ප්‍රශ්නේ හදන්න තිබුණා මම හිතන්නේ එක්තරා ආකාරයකින් උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයාට ඒ වගේම මහින්ද ප්‍රසාද් මස්සිබුල මහත්මයාට හැබැයි ඒ අයත් මට හිතන එක්තරා තැනකදී සීමා වුණාදෝ කියලා මොකද ඒ අය පෞද්ගලිකව ගොඩනගා ගන්න ෆ්‍රේම් එකත් එක්ක මිනිස්සු ඒ අය දිහා බලන විදිහ වෙනස් වෙනවා දැන් මහින්ද ප්‍රසාද් මස්සිඹුලගේ එයාට එයා හැබැයි දීර්ඝ කාලයක් ගන්නවා මට පේන විදිහට මම දන්නේ මේ දීර්ඝ කාලයක් ගන්නවා ලියන්නේ දැන් අලුත් පොත උත්තර වෙලා දිනවනේ ඒවත් දීර්ඝ කාලයක් ගන්නවා එතකොට එතකොට ඒ එනකත් එක්ක සමාන කරගන්න දැන් සන්නත් කරලා දැත්තම එයාගේ එයා තාමත් අර පරණ විදිහටම ලියනවා එයාගේ මතවාද අපි ආව දකින්න දේශපාලන විවරකින් නෝ දේශපාලන විවරකින් ගන්න. එතකොට මිනිස්සු බලන්නේ එයාදියා දේශපාලන. හා එයාට කැමති මිනිස්සු ඉන්නේ එයාගේ පැටර්න් එකේ. ඔව් නැත්තම් සිංහල භාෂාව පිළිබඳ සාහිත්‍ය පිළිබඳ තාම විදග්ධ උද්දේ. එයා ඔක්කොටම පුළුවන් කරන්න දැන්. වර්තමානයේත් හොඳට ලියන නවකතා ලියන ඉන්නවනේ ගොඩක් අය ඉන්නවා. නමුත් ඔවුන් එළියට පේන්නේ නැහැ. ඒකේ නිසංක විජේමාන මහත්තයා පේනවා. ඒකට හේතුව එයාට එයා ගැන කතා කරන කතිකාව වැඩි. ඒ කියන්නේ එයා එයා ලියන ඒවා වාමාංචික සහ එහෙම එකකුත් තියෙනවා පොඩි. ඒකට ඒවත් එක්ක සහ එයාගේ ප්‍රස්තුත වෙනස් වෙනද තමයි එයාට ඒ chance එක තියෙන්නේ. සන්නස්ගල කියපු පමණින් දැන් මිනිසුන්ට එන දේශපාලන ප්‍රශ්නයක් වගේ එකක් එනවා. හැබැයි සන්නස්ගල කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒක හොඳ රයිටර් කෙනෙක්. රයිටර් කෙනෙක්. ඇත්තටම පුතූල දැනුමක් තියෙනවා සිංහල භාෂාව. අනිවාර්යයෙන්ම සිංහල කියන භාෂාව මේ සමාජයට ගෙනාවේ සන්නස්ගල කියන චරිතය. ඔව්. ඒකට ඒ ගෞරව නාමය අනිවාර්යයෙන්ම දිය යුතුයි. දැන් අපි ගත්තොත් එහෙම ලේඛකයෝ අනන්ත අප්‍රමාණ ඉන්න ලේඛකයෝ බිහි වෙනවා දැන්. පොඩි දරුවන් පවා විදිමත් පාසල් අධ්‍යාපනයෙන් පසුව තමන්ගේ කුසලතාවයන් හැකියාවන් තමන්ගේ ඇතුළේ තියෙනවද මේ ලියන්න පුළුවන්ද කියන දේ උරගා බලන් තමන් තුළ තියෙන නිර්මාණශීලීත්වය උරගා බලන් මේ ලිවීමට එකතු වෙන පිරිසක් ඉන්නව නැත්තේ නැහැ. මෙන්න මේ ලිවීම තුළදී සහ යම්කිසි පොතක් එළි දක්වනකොට සහ ලේඛකයෙක් වෙන පරමාර්ථයෙන් ලියන කාරණාවේදී මොන වගේ ගැටලුද සහ අභියෝගද මේ වර්තමාන සමාජයේ නවකතාකරුවන්ට තියෙන්නේ? මෙහෙමයි මම විශ්වාස කරනවා දැන් ජීවිතේ රස්තිය අඩු වෙන්න ඕන කියලා. මේ රස්තිය අඩු කියන එක වරද්දවල තමයි ලංකාවේ තියෙන්නේ. ලංකාව රස්තිය අඩු කිව්වම හිතන්නේ ඔය සිගරට් එකක් ගහගෙන හරි ඔය පිස්සු කෙලිනවා කියන එක වගේ මගේ වචනෙන් කිව්වොත් එහෙම තමයි හිතන්නේ. රස්තිය අඩු කියන්නේ ලෝකේ අපි මම විශ්වාස කරන නිසා අපි ලෝකෙට බිහි වෙලා තියෙන්නේම රස්තිය අඩු ගන්න. දැන් බුදු සිද්ධාර්ථ කුමාරයා රස්තිය අඩු ගෙවුවේ නැත්තම් බුදු වෙන්න බෑ කියන මම විශ්වාස කරනවා. මේක මම දන්නේ මාව කොහොම රීඩ් කරයිද කියලා. එයා සාස්තුරු හතර දෙනෙක් සිද්ධාර්ථ කුමාර සාස්තුරු හතර දෙනෙක් පස්සේ හම් වෙන්න ගියා. ඊට පස්සේ තව ගොඩක් මිනිස්සු හම්බුණා. මේවත් එක්ක අවබෝධ කරගත්ත දේ අනිතින් සාරාංශක කල්පලක්ෂයක් දැනුම තිබ්බා. හැබැයි ඒවා නැවත රීඩ් කරන්න අපේ දැන් කාලෙන් කිව්වොත් එහෙම රීඩ් කරන්න නම් එයා අර ඔක්කොම දැනුම ආපහු අවදි කරගන්න ඕනේ. එතකොට එයාත් ගිය සංචාරක ජීවිතය. එයා කියන්නේ බුද්ධත්වයට පත් වුණාමත් එයා සංචාරයක් කරේ. ඒ සංචාරයක් කළා තමයි මිනිස්සුන්ට ජීවිතේ හොයලා දුන්නේ. දැන් අපි කරන්නේ අපි ගෙදර ඉඳලා ඔක්කොම කරන්න හදනවා. ඔව්. අපි කාමරයක ලස්සන පුටුවක වාඩි වෙලා පොත් ලියන්න හදනවා. මං හිතන්නේ එහෙම ලියන්න ඕන අන්තිම මොහොතේනේ. ඔක්කොම එකතු කරගත්තා. දැන් මම දන්නේ නැත්තම් උඩුකුවක ඉන්න මිනිහගේ ජීවිතය ගැන මම කොහොමද එයා ගැන ලියන්නේ? ඉන්න ප්‍රශ්නේ නේ. එතකොට දැන් අපි කියලා දෙන්න ඕන දැන් වික්‍රමසිංහ මහත්තයා ගම්පෙරළේ ලියනකොට එයා හිටියේ ගාල්ලේනේ. ගොග්ගල. එතකොට එයාගේ පරිසරය යන පේනවනේ. එයා දන්නවා මේ මිනිසුන් හැසිරීම මේ මිනිස්සු කතා කරේ කොහොමද එහෙම ඔය අපි දැන් විශ්වාස කරන සියලුම නවකතාකාර ලියපු සියලු දෙනාම තමන්ගේ ජීවිතයේ කෑලි තියාගෙන තමයි ලියලා තියෙන්නේ. එහෙම නැතුව ලියන්න බෑ. අත්දැකීමක් තියෙන ඕනේ අනිවාර්යෙන්. ඒ කතාවට රසයක් එකතු කරන්න නම් අනිවාර්යෙන්ම අත්දැකීමක් තියෙනවා. දැන් කරන්නේ දැන් ඔය අලුතෙන්
එන ලියන්න පුළුවන් කියලා හිතන සහ ලියන්න උනන්දුවක් තියෙන හැම වටිනා හැම ඉන්න මිනිස්සු ඉන්නේ වන්න. හැබැයි එයාලා කරන්න ගොඩක් මම මට සමහර වෙ මූණු පොතේ හැම දකින්නකොට තියෙන දේවල් වල තියෙන ඒවලං ඒ ලියන්න උත්සාහ කරමින් ඉන්නේ තමන්ගේ ජීවිතේ නැති වෙන කොහෙදෝ තියෙන එක. සමහර ඒවා මේ එයාලා චිත්‍රපටි බලලා හින්දි චිත්‍රපටි බලලා දෙමළ චිත්‍රපටි බලලා ඉංග්‍රීසි චිත්‍රපටි බලලා තමයි ලියන්න පුරුදු වෙන්නේ. සහ දැන් මේ මෑත කාලේ ආපු ගොඩක් පරිවර්තන සමහර පරිවර්තන එන්නේ චිත්‍රපටි වල ස්ක්‍රිප්ට් නේ. එතකොට ඒක ආදර්ශේ නරකයි. මොකද තමන්ට අයිති නැති එකක් නේ තියෙන්නේ. ඔව්. දැන් අපි ඔය දැන් අපි කතා කරන ලෙජන්ඩ් විදියට කතා කරන සියලු සාහිත්‍යක කරුවන්ගේ පොත්වල තියෙන්නේ තමන් අත්විඳපු දේ. කොහොමද ප්‍රකාශ කරන්නේ? ප්‍රකාශ කරන්න කියන්නේ. එතකොට දැන් මේ අපිට ඉස්කෝලවල කියලා දෙන්නේ නැහැ නේ ලියන්න. අපි ඉස්කෝලවල රචනා ලියන්න. ඔව්. ඒ ඉස්කෝලවල රචනා ලියන්නේ ලකුණු ගන්න. ලකුණු 25ක් ගන්න. එතකොට මේ ලකුණු 25 දෙන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ ක්‍රමයට ලියන්න. පරිකල්පනයක් නැහැ. දැන් අපි කවි ලියුවොත් එහෙම ඉස්කෝලේ කාලේ ආ මේ මෙන්න මදන විසේ ගාලා හරි මොකක් හරි කියනවා. අපි කතාවල් ලියුවොත් එහෙම ළමා කතාවල් ලියන්න කියනවා. එහෙම නැත්නම් මේක හරියන්නේ නැහැ කියලා. එතකොට දැන් අපි කිම අවුරුදු ඕ ලෙවල් කරන ළමයි නව කතාවක් ලියනවා කියන්නේ. එයා ලියනවා එයාගේ අපිට පේන්නේ එයාගේ ජීවිතේ එයා දකින්න හීනේ සහ එයාට පේන්නේ එයා අත්විඳින අපිට පේන්නේ නැති කියලා. එතකොට ඒක අපි කියමු ඒක පොඩි ඇඩ්වාන්ස් කියලා. එතකොට ඒකන ප්‍රතිචාර දක්වන්නේ මේ වගේ ළමයි මේ මේව ලියනවාද කියලා. එතකොට ඒ ළමයි ඉවරයි එතන. ඒක එක. දැන් ඔය අවුරුදු දැන් අනිත් කාරණේ තමයි දැන් තියෙන ගීත. දැන් තියෙන ගීත ඔක්කොම ගීත නෙවෙයි ලියුම් කවර ලියුම් දැන් තියෙන්නේ ඔක්කොම ලියුම්. ලියුම්නේ කියවන්නේ. ඒ වගේ මුකුත් අත්දැකීම් නැහැ. මෙලඩි එකක් තියෙන. එතකොට ඔය සමාජයක් ඇතුළේ ඉඳලා තමයි එයාට ලියන්න සිද්ධ වෙන්නේ. අවුරුදු 16 17 අලුත් પરම්පරාව ඇට ලියන්න වෙන්නේ. පිටාව ඇහෙන දේවල් එක තමයි ලියන්න වෙන්නේ. එයා හිතනවා ඒක තමයි කියලා. ඒ මම මියුසික් වීඩියෝ එක ගත්තේ ඒක ඇතුළේ තියෙන්නේ ඒව ඩිරෙක්ට් කරන තරුණ අය. එයාලා ජීවත් වෙලා නැහැ කියලා ඒකේ පේනවා. ඔව්. එයාලා ජීවත් වෙලා නැහැ. එයාලත් කොහෙන් හරි රටකින් තියෙන කැලලක් අරගෙන මේ මියුසික් වීඩියෝ එක හදනවා. ඒවා විකිනනවා. ඒවා බලනවා. ඒ බලන්නේ ඒ પરම්පරාවම. ඒ પરම්පරාවට ජීවත් වෙලා නැහැ. මිනිස්සු ජීවත් වෙන සීමාව ඇතුලේ තමයි කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා තමයි මේ අපි හිතන්නේ. ඒකට දලුත අලුතෙන් ලියන කෙනෙක් තමන්ගේ ජීවිතේට එකතු කරගන්නයි ඕනේ. ඒකයි මම අර කිව්වේ රස්තියාදුවක් ගන්න ඕනේ කියලා. මේ දැන් කොළඹ ඉන්න කෙනෙකුට කොහෙ රස්තියාදුව ගන්නද දැන් මොන හරි වෙලා තියෙනවා කියන්නේ බෑ. මේ කොළඹ රස්තියාදුව ගැහුවොත් එම් පොත් සියල්ල ලියන්න. ලියන්න පුළුවන්. ඒ කියන්නේ රස්තියාදුව ගැහිම තුලින් එතුම අදහස් කරන්නේ මේ අත්දැකීම් ලබා ගන්න ජීවිතේට. ඒ ලබා ගන්න පන්නරයත් එක්ක තමයි මේ ලිවීමේ කලාව ඒ ආර්ට් එක අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි ඒ අපි ගන්න කලාවේ අපි දැනගන්න ආර්ට් එකත් එක්ක කියවන ඔබට යමක් දැනගන්න අවස්ථාව ලැබෙන එක ඔබේ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. දැන් ටිකිරි ලියාතරු මැද්ද ගියා. මේ පොත ඉතාමත්ම අපූරු පොතක්. මොකද ඒ කාලේ ටිකිරි ලියා අපිට කවියක් කියලා දුන්නා. ඒක පරපුරෙන් පරපුර ගැයුවා. ඒ නිසා මේ කබරගොයින්ට ගොදුරු නොවීමේ කලාව ටිකිරි ලියා දැනගත්තා. මේ කාලේ ටිකිරි ලියායි ඒ කාලේ ටිකිරි ලියායි හරි වෙනස්. හරියට නවකතාව වගේ. අපි පොඩ්ඩක් කියමු මේ පොත ගැන. දැන් ටිකිරි ලියාතරු මැද්ද ගියා කියන්නේ දැන් 2004 ලංකාවට එනවනේ තරු සංකල්පය. ඔව්. يعني අපි තරුවක් හදනවා කියන එක. ඒක හොඳ වැඩක්. ඉතින් තරුවක් හදාගන්න පුළුවන් නම් හොඳයිනේ. හැබැයි ඔය තරුව හදනකොට තරුවක් වෙන්න එන සියලු දෙනාම එන්නේ තරුවක් වෙන්න විතරයි. يعني ජීවිතේ හිස්තැනක් තියාගෙන. අරමුණක් නැතිව නේද මේක. තරුවක් කියන්නේ අපි කිමු ලොකු ටෑග් එකක්. ඔව්. ලංකාවම දන්නවා. දැන් ඔය එන හැමෝම එන්නේ මම ජනප්‍රිය වෙනවා කියන ෆ්‍රේම් එක ඔළුවේ තියාගෙන තමයි යන්නේ. හැබැයි දන්නේ නැහැ යන්නේ කොතෙන්ටද කියලා. එතකොට දැන් එහෙම වුණාම මේ දැන් එහෙම ආපු කෙනෙක්ට මොකද වෙන්නේ? යාව දැන් ඇත්තටම මේ අපි එන්නේ දන්නේ නැති සමාජයක් ඇතුළට. ඔව්. අපි එකම රටක හිටියා ජීවත් වුණා. හරි අපි එළියෙන් එනකොට මේ කොළඹට එන්නේ වෙනම සමාජයකට. මේ පැසිරීම වෙනස්, මේ ගනුදෙනු වෙනස් මේවා. මේක ඇතුළට ආවම කොහොමද තරුවක් වෙන්නුනාම මොනාද කරන්න වෙන්නේ කියන එක තමයි පොතේ තියෙන්නේ. අතට මේකේ ඒක ඇතුළේ තියෙන ඛේද වාචකයේ කියන එක තමයි තියෙන්නේ. හරි. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේ නවකතාව සම්බන්ධයෙන් කතා බහ කරන්න. මොකද මේ කලාංග ඒ වගේම තමයි ලේඛකයින් තමන්ගේ ජීවිතයේ අත්දැකීම්
තවත් එක් ආකාරයකින් ප්‍රකාශන මාධ්‍යයක් විදිහට යොදා ගන්න විශේෂම දෙයක් තමයි මේ නවකතාව කියලා කියන්නේ මේ අත්දැකීම් ඔබත් එක්ක බෙදා හදා ගන්න. අන්න එතනදී මේ අත්දැකීම් බෙදා හදා ගන්නකොට ඔබේ පැත්තෙන් වෙන්න ඕන යුතුයකම් ප්‍රමාණිකුත් තියෙනවා නේද? අනිවාර්යයෙන්ම දැන් පොත් ලියන ලේඛකයා ලියනවා ඔබ වෙනුවෙන්. ඔබේ ජීවිතයේ යම් කිසි දෙයක් වටහා ගන්න, ඔබට යමක් උකහා ගන්න සහ ඔබට රසවින්දනය පිණිස තමයි මේ දේවල් ලියන්නේ. හැබැයි ඔබත් ඔබේ මානසික මට්ටමත් ඉතා ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. ඔබ තෝරාගත යුත්තේ කුමන පොද්ද කියන තැනට එන්න. ඉතින් එහෙම කතිකාවතක් තමයි අද දවසේදී ඔබ වෙනුවෙන් අපි තිලන කරන්නේ. මොකද මේ හරවත් කතාබහ හරහා අවසානයේදී අපි ඔබට ලබා දෙන්න උත්සාහ කරන්නේ මේ කලාව, කලාංග, නිර්මාණශීලීත්වය, ලේඛනය, අත්දැකීම් මෙන්න මේ සියලු දේවල් කැටිකොට අරගෙන අපි කොහොමද අපේ ජීවිතේ අත්දැකීම් බහුල කරගෙන හොඳ පන්නරයක් එක්ක ඉස්සරහට යන්නේ කියන කාරණාව තමයි අපිට ඔබ තුල වර්ධනය කරගන්න අවශ්‍ය අපිට අවශ්‍ය වෙන්නේ. කොහොම නමුත් දැන් මට අහන්න හිතුණ පරාක්‍රම මහත්මයාගේ මේ පවතින සමාජයට අනුගත විදිහට පොත් ලිව්වොත්ද ලේඛකින් දෙනන් හරියට සුජීව ප්‍රසන්න ආරච්චි වගේ පවතින සමාජයට අනුගතව පොත් ලියන්න පුළුවන්. අපි හැබැයි සමාජයේ රීඩ් කරගන්න ඕන. මොකද්ද මේ අපි ඉන්න සමාජය? ඒ කියන්නේ කාලීනව සමාජය තුළ මොකද්ද වෙමින් යන්නේ? දේශපාලනික වාරි, සමාජීයව හරි, ආර්ථිකව හරි, සංස්කෘතිමය වශයෙන් හරි, මේ හරි සිද්ධ වෙන්නේ මොකද්ද කියලා තීරණය කරගත්තම අපිට පුළුවන් කොහොමද ඒවට අපේ ජීවිත නැවත අපි දැන් අපි කිම් කවුරු අපි ගන්න චරිතය තියෙනවනේ. ඒ චරිතය කොහොමද මේක ඇතුලේ ජීවත් වෙන්නේ? කොහොමද ජීවත් වෙන්නේ? එතකොට අපිට කියන්න ඕන කතාව කියන්නේ මේ කාලේ නම් මේ කාලවත් මේ කාලේ සමාජයේ සියලු දේවල් අපි අවබෝධ කරගත්තොත් දේශපාලනිකව يعني මේ අප දැන් මම ගත්තම මම ගොදුරු වෙන දේවල් ගොඩක් තියෙනවානේ. සංස්කෘතිකයේ ගොදුරු වීමක් තියෙනවා, ආර්ථිකයේ තියෙනවා, සමාජීය තියෙනවා, දේශපාලනික තියෙනවා. එතකොට මේක ඇතුළේ ඉඳලා මම මගේ කතාව කියන්න ගියාම අර ඔක්කොමගෙම තියෙන පීඩාවන් එහෙම නැත්තම් ගොදුරු වීම එහෙම නැත්තම් කඩා වැටීම් මේ ඔක්කොම තියෙනවා මගේ ජීවිතේ. එතකොට මම ලියන්න ඕන ඒකනේ. මම විශ්වාස කරන්නේ මම ලියන්න ඕනේ ඒකේ මොකද මට වෙන්නේ යන්නේ. මම ගැන ලියනවා නම් මට මොකද උනේ? එතකොට කියවන මනුස්සයාට තේරෙනවා මේ කාලේ මෙහෙම වුණා නම් මෙයාට මේකින්ද තමයි මේ වැඩේ වෙන්නේ. කෙනෙක් කාට හරි බොන්න මිනිහෙක් ගැන ලිව්වොත් ඒ මනුස්සයාට බොන්න හේතු ගොඩක් තියෙනවා. එකක් ආර්ථිකය, එකක් දේශපාලන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංස්කෘතික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පෞල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකෝ පෞල් ප්‍රශ්නයක් આવොත් ඒ පෞල් ප්‍රශ්නෙට ආපහු බලපානවා සමාජයේ. ඔව්. ආය ආර්ථිකය බලපානවා. ඒකට ඔහොම විදිලා යනවනේ. ඒකට මේ චරිත ගොඩ නැගෙන්න නම් වටේ තියෙන දේවල් තමයි අපි මම විශ්වාස කරන වටේ තියෙන දේවල් එක්ක આવොත් විතරයි මේක උඩට එන්න ඕන. එතකොට තමයි යාව පේන්නේ. මේ මම මේ මොකද්ද කියන්න හදන්නේ? එහෙම නැතුව අර නිකම්ම මගේ කතාව දැන් මගේ නතාව නිකම්ම කියාගෙන ගියොත් එහෙම ඒකට හේතු වෙන කාරණාවල් නැතුව කියවන එක්කෙනාට මොනවද තියෙන්නේ? ඩයලොග්ස් ටිකක් සහ සිතුවීම් ටික. සිද්ධියක් කියන්නේ සිද්ධියක් වුණාම ඒ සිද්ධියට බලපාන කාරණා ගොඩක් තියෙනවා. මේ කාරණා සියලු දේවල් හේතු වුණාම තමයි දැන් එහෙම එතනට එන්න ඕන. අපි තුමු කවුරු හරි දිවිනාගත්තයි කියලා. ඒ දිවිනාගත්ත එක සිද්ධියන්නේ. සිද්ධියක්. ඒක නිවුස් එකක් විතරයි. හැබැයි යා දිවිනා ගන්න හේතුන කාරණාවල් පස්සට ගියොත් එම 100ක් විතර අහු වෙනව අත්තනකට ගන්න වෙනවා. ඔව්. ඒකට යාට ඒ පැනට ඒ යාගේ ඒ මනස එතනට ගේන්න හේතුනේ අපිත් අහු වෙනවා. ඒක අපිත් වැරද්දක් කරලා දිනමු මොකක් හරි. එහෙම ඒකට කතන්දරයක් කියන්නේ එහෙම එකක් නේ. මං උත්සාහ කරන්නේ මොකද මම පරිවර්තනෙම සෑහෙන්න ගියවනේ. ඒකට ඒ සීළු කසන්දර වල තියෙනවා ඔය ඔක්කොම පස්සේ. කියන්නේ පරිසරයන් එක්ක තමයි Taman කොහොමද මිනිස්සු කියන්නේ මොකක් හරි දෙයකට හේතුවක් තියෙනවා. හේතුවක් තියෙනවා. තියෙනවා. හේතුවක් නැතුව ලියලා වැඩක් නැහැ. දැන් ප්‍රේමේ පෙරදුනාම ඒ ප්‍රේමේ පෙරදෙන්නේ හේතු තියෙනවා. මේ හේතුව කොහෙද තියෙන්නේ? ඒකට බලපාන්නේ තව මොකක් හරි කාරණාවක් තියෙනවා. එහෙනම් නැත්නම් ඊට එහා තව එක. ඒකට මේ ඔක්කොම එකතු කරලා තමයි. ඒක හැම තැනම ලියන මිනිස්සු අතරේ තියෙනවා. ඒ ඔය දිනන මිනිස්සු සීළු දෙනා ඒක ලියලා තියෙනවා. හා ඕනම නිර්මාණ අපි විශිෂ්ටයි කියන සියලු නිර්මාණවල අපිට පේන්නේ නැති කොටස බැලුවොත් එහෙම මම මේ කියන සියලු දේවල් තියෙනවා. ඒකින් තමයි ඒක විශිෂ්ට වෙන්නේ. අපි ප්‍රතික්ෂේප කරන සියලු කාරණාවල් බැලුවොත් එහෙම මම කියනවා කියන කිසි දෙයක් ඒකේ නැතුව අර දකපු ෆ්‍රේම් එක විතරයි කරලා තියෙන්නේ. සිද්ධියක් තියෙනවා.
හරි දැන් ඔබ හැමදාම තෝරා ගන්න නිර්මාණ තුල යන්න එකම විදිහක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ප්‍රතික්ෂේප කරන නිර්මාණ තුල තියෙන වෙනස්ම කතාවක් ඔබ කියනවා වගේ. හැබැයි මේ කතාව තමයි ඔබේ ජීවිතය වෙනස් කරන කතාව. ඉතින් අද දවසේදී මේ නව කතාව සම්බන්ධයෙන් ලේඛනය සම්බන්ධයෙන් නිර්මාණකරණය සම්බන්ධයෙන් අපි බොහෝ දේවල් ඔබට කියුවා කියලා විශ්වාස කරනවා. මොකද විශේෂයෙන්ම ඔබ ලේඛනයත් එක්ක එකතු වෙන්න කැමති නම් ලියන්න කැමති කෙනෙක් නම් කතාවත් එක්ක එකතු වෙලා Tamange කතා ගලප ගන්න උත්සාහ කරන කෙනෙක් නම් මම හිතන්නේ අද දවසේ මේ කියපු දේවල් ඔබට ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි. මොකද අපිත් උත්සාහ කරන්නේ ඔබ මේ යන ක්‍රමෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා වෙනස් විදිහට හිතන කෙනෙක් බවට පත් කරන්න. ඒක තමයි ඇත්තටම අපි කරන්න ඕනේ. හොඳයි. ඉතින් අද දවසේදී අවසාන වශයෙන් අපි යමක් කියමු. අවසාන වශයෙන් මොනවාද බලාගෙන ඉන්න අයට කියන්න තියෙන්නේ? මේ මම උපදෙස් නම් දෙන්නේ නැහැ ඇත්තටම. හැබැයි මම කියනවා තමන්ව හොයාගන්න ඕන කියන එක තමයි මගේ ජීවිත කාලයේම තියෙන සහ ඇති අපි බෞද්ධ රටක බුදුන් වහන්සේ කියලා දෙන තමන් හොයාගන්න කියන්නේ. තමන්ව හොයාගත්තම වීරයෙක් වෙන්නත් පුළුවන්, සූරයෙක් වෙන්නත් පුළුවන්, ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ අපි කරන වැඩේ ඇතුලේ තමන්ව හොයාගත්තම ඕන දෙයක් හරියට කරන්න පුළුවන් කියන එක. ඒක තමයි වැඩේ. දැන් ලේකෙක් වෙන්න ඕන නම් තමන්ව හොයාගන්න ඕන. තමන් කවුද? තමන් ඉන්න සමාජයේ මොකද්ද? තමන් එතකොට තමන් මේ සමාජයේ මොකද්ද කරන්නේ? තමන් ලියන්නේ මොකද්ද කියලා අකුරු වලින් ලියනකට කලින් හිතෙන් හරි ඔළුවෙන් හරි ප්‍රයන දවසක් ලිව්වනම් හොඳයි මං හිතනවා. ලේකෙක් වෙන්න කැමති කෙනෙකුට. හොඳයි. ඉතින් හොඳ පරිවිඩයක් ලබා තුනේ ඔන්න ඔබව හොයාගෙන යන ගමනේදී අපිත් මේ විදිහට කතාවක් තුළින් කතිකාවතක් තුළින් ඔබට යම්කිසි ප්‍රයෝජනයක් ලබා දෙන්න තමයි උත්සාහ කරන්නේ. එසනම් අද දවසේදී සහෘදයා විශේෂාංගය නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ අපිත් එක්ක එකතු වුණේ ප්‍රවීණ මාධ්‍යවේදී ලේඛක පරාක්‍රම ඒකනායක තුමන්. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. තවත් දවසකදී අපි මුණ ගැහෙමු ඔබට සමු දෙනවා. අපි ආයෙ බලමු සුබ දවසක්. හොඳයි. ඉතින් කෙටි විරාමයක් ලබා ගන්න තමයි සූදානම් වෙන්නේ උදායරෙන්. කෙටි විරාමයක් ලබාගෙන අපි නැවතත් උදායරත් එක්ක එකතු වෙමු.